රනිල් ආණ්ඩුව එළවීම සඳහා ආරම්භ කරන විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කළ බව අපේ සම කැඳවුම්කරු උදේන් දිසානායක සහෝදරයා පැහැදිලි කරා. සද අපි මුළු රටක මිනිස්සු බලන් ඉන්නවා රටේ ආණ්ඩුව ජනාධිපති මොකද කරන්න කියලා. පෝලිං අඩු කරන්න ආපු රනිල් පෝලිං වැඩි කරලා දැන් රනිල්ගේ ගේ ඉස්සරහත් මිනිස්සු පෝලිං ගහලා ඉන්නවා. රනිල් හැමදාම පාර්ලිමේන්තුව සති දෙකකට වරක් රැස් වෙනවා. සති දෙකකට සැරයක් රැස් වෙන පාර්ලිමේන්තුව රනිල් ලැබිලා විශේෂ ප්‍රකාශයක් කරනවා ආර්ථිකය අමාරුයි ඉස්සරහට යන්නේ කොහොමද කියලා. හැබැයි තෙල් පෝලිම අඩු වෙන්නේ නැහැ. ගෑස් පෝලිම අඩු වෙන්නේ නැහැ. රජයේ සේවකයට වැඩ දෙන්න බෑ. ගුරු රට විභාග ප්‍රශ්න පත්‍ර බලන්න බෑ. රෝහල් කාර්ය මණ්ඩල වල රෝහල් වලට එන්න බෑ. රජයේ කාර්යාලවල වහලා සති දෙකක් තිස්සේ ඉස්කෝල වහලා දැන් සති දෙකක් තිස්සේ වාහන සේවාවන් අඩපණ වෙලා ත්‍රිවිල් එක දුවා ගන්න බෑ. තනකොළ කපන මැෂින් එකට තෙල් ටික නැති වුණාම මේ මනුස්සයාට රස්සාව කරගන්න බෑ. ත්‍රිවිල් එක දුවන ලක්ෂ 8ක් දෛනිකව පාරේ හයර් දුවන සහෝදරවරු ඉන්නවා. එයාට තෙල් ටික නැති වුණාම හයර් එක දුවා ගන්න බෑ. එහෙම වුණාම පවුල බඩගින්න. සංචාරක ව්‍යාපාර අද අඩපණ වෙලා. පෞද්ගලිකංශයේ කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය ගේන්න බැරුව අවශ්‍ය තෙල් ටික නැතුව එයාගේ සේවකයන් වැඩට ගෙන්න ගන්න බැරුව අද ඇඟලුම් කර්මාන්ත ශාලා මහා පරිමාණ කර්මාන්ත ශාලා සියල්ලම අද අර්බුදයට ගිහිල්ලා තියෙනවා. අපි අහනවා ගෝඨා ගෙනුයි රනිල් ගෙනුයි තවත් උඹලට තේරෙන්න ඕනේ කොහොම කිව්වහමද පන්නන්න බය රටේ මිනිස්සු ලෑස්ති වෙනවා අපි කියනවා දැන් පන්නන කියලා විතරක් නෙමෙයි මුන් එලවන්න ඕනේ ඒ නිසා ගෝඨා රනිල් ආණ්ඩුවට පළ කියලා තමයි මේ රටේ මිනිස්සු කියන්නේ දැන් ඒ නිසා මේ එලවන්න ලෑස්ති වෙන්න ඒ නිසා අපි වෘත්තීය සමය සම්බන්ධයෙන් කරන මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාර ලෙස මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරලා තියෙනවා ඔබ ඔබේ ගමේ නගරයට ගමට නගරයට එකතු වෙන්න. හෙට සිට ආරම්භ කරන මේ විරෝධතා ක්‍රියාමාර්ග හෙට හවස 6ට නිසා වැඩ වර්ජන කරලා රේවකෝ දැන් කැඳවන්න දෙයක් නැහැ ආණ්ඩුව වැඩ වර්ජනේ දියත් කරලා තියෙනවා. නිසා ආණ්ඩුවේ තීරණ විසින් රටේ වැඩ වර්ජන සිද්ධ වෙලා තියෙනද? මොකද රාජ්‍ය ආයතන කඩාවැටලා තියෙන සේවක වැඩ දෙන්නේ නැහැ. පෞද්ගලිකංශයේ නිෂ්පාදන බිඳ වැටලා තියෙන. කර්මාන්සාලාට වැඩ දෙන්න විදියක් නැහැ. කර්මාන්සාලා අමුද්‍රව්‍ය නැහැ. ඒ නිසා හෙට දවසේ සිට අපි මේ ආරම්භ කරන ක්‍රියාමාර්ගය ජනතා විලාපයේ විරෝධය අපි රට පුරා ආරම්භ කරන හෙට හවස සිට ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක තියෙන අපි වෘත්තීය සමිති නායකයන් හැටියට කොට්ටාව මාකුමර ප්‍රදේශයේ පවත්වන විරෝධතාවයට සම්බන්ධ වෙනවා ඒ වගේම කැලණිය කිරිබත්ගොඩ ඒ වගේම කොටුව බොරැල්ල මේ ප්‍රදේශ ගණනාවක මේ උද්ඝෝෂණ තියෙන ගමන් රටේ සියලු දිස්ත්‍රික්කවල හෙට හවස නගරවලට කුඩා නගරවලට මන්සන්දිවලට එකතු වෙමින් ගෝඨා රනිල් ආණ්ඩුව එළවන මේ ජනතාවගේ විලාපයේ විරෝධය සූදානම් කරලා තියෙනවා දැන් අපි ගෝඨාටයි රනිල්ටයි කියනවා දැන් නම් යන්න ලෑස්ති වෙන්න ඕනේ. තව දුරටත් දාන් ඇදෑද ඉන්නා වගේ රනිල් මහ බැංකුවත් එක්ක සෙල්ලම් කරන එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගෝඨාභය එක වෙලාවක තෙල් සංස්ථාව බාර ගන්නවා. තව වෙලාවක කෘෂිකර්ම අමාත්‍යාංශය බාර ගන්නවා. හැබැයි රටේ පොහොරත් නැහැ, තෙලුත් නැහැ, ගෑසුත් නැහැ, මිනිසුන්ට කන්නත් නැහැ, ජීවත් වෙන්නත් බැහැ. එසත් තව දුරටත් ඔයගොල්ලෝ මහ ජනතාවගෙන් කකා මේ ඉන්නේ. රටේ මිනිසුන්ගේ බදු වලින් කකා ඉන්න මිනිසුන්ට මේක අමාරු නැති වුණාට හම්බු කරලා කන මිනිසුන්ට මේක අමාරු. කය වෙහෙසලා වැඩ කරන, වාහනයක් කරලා කීයක් හරි හොයාගන්න, කර්මාන්සාලාවක වැඩ කරන, කඩසාප්පුවක වැඩ කරන සේවකයන්ට මේක අමාරු. ගිය මාසේ 145 යොද්දමනේ මේ මාසයක 160 දක්වා වැඩි වෙනවා. මහ බැංකුව මේ වෙනකොට ජනහ සංඛ්‍යාලයකන දෙපාර්තමේන්තුව මේ වෙනකොට කියනවා මාසෙට 145ක උද්දමනයක් තියෙන ලෝකයේ දෙවනි තැනට අපි ඇවිල්ලා තියෙනවා. අපි අහනවා තවත් මොකක්ද අපිට කියන්න කියන්නේ. රටේ මිනිස්සු දැන් පීඩාවටපත් වෙලා අඩුම ගානේ පාරට බහින්න බැරි තරමට ඔවුන්ව වෙහෙසටපත් වෙලා දරුවන්ට අධ්‍යාපනය නැතුව පීඩාවටපත් වෙලා ඒ නිසා මේ රටේ ගෝල්පේ සරගල කරුවන් ගෝවිතන් කුඹු ඈත පිට කුඹුරු වල ගෝවිතන අහිමි වෙච්ච ගෝවියන් නගරේ කර්මාන්ත ශාලාවල රැකියාව අහිමි වෙලා රස්සාවට යන්න බැරුව ඉන්න කම්කරුවන් වෙළඳ සල් කරන ව්‍යාපාරිකයන් ස්වයං රැකියා කරන අය ඒ වගේම මේකේ බරපතල පීඩාවට පත් වෙලා ඉන්න තමන්ගේ දරුවට මහත්යට කෑම ටික උයලා දෙන්න බැරුව පීඩාවට පත් වෙලා ඉන්න අම්මලා කාන්තාවෝ සියලු දෙනා අද මේ ආණ්ඩුවට ඵලයන් කියලා කියනවා ආණ්ඩුව එළවන්න දැන් ලෑස්ති වෙලා ඉන්න ඒ නිසා අපේ වෘත්තීය සමය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වගේම උදසම සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ලෙස අපි
ගෝඨ රනිල් ආණ්ඩුවට කියන ඔබලට ජන හඬට ඇහෙන්නේ නැත්තම් ජනතාවගේ හඬ ඇහෙන්නේ නැත්තම් ඔබලා හෙට කන් දීලා අහපල්ලා රටේ මිනිස්සු පාරට බෑලා ජනතාවගේ විලාපය නගනවා ආණ්ඩුවට යන්න කියලා ගෝඨටයි රනිල්ටයි යන්න කියලා බඩු මිල අඩු කරන්න බැරි නම් පාසල් අරින්න බැරි නම් බෙහෙත් ටික දෙන්න බැරි නම් තෙල් ටික දෙන්න බැරි නම් ගෑස් ටික දෙන්න බැරි නම් උඹලට කන්න දෙන්න ඕනෙත් නැහැ රටේ මිනිස්සු උඹලා නඩත්තු කරන්න ඕනෙත් නැහැ රටේ මිනිස්සු ඒ නිසා පාර්ලිමේන්තුව රැස් වෙලා උඹලගේ ප්‍රශ්න කතා කරලා උඹලා හැමදාම රටට බොරු කියලා මේ ප්‍රෝඩාව තවදුරටත් තරයි යන්න ලෑස්ති වෙන්න එපා අප්‍රේල් මාසේ ගෙව්වා මැයි මාසේ ගෙව්වා මේ ජූලි මාසේ පාර්ලිමේන්තුව අවසන් සැසිවාරය දැන් ජූලි මාසේ උඹලා කියන්නේ මොකද්ද නිසා අපි කියනවා මේ හෙටින් පටන් ගන්න ජනතා විලාපයේ විරෝධය ගෝඨ රනිල් ජනහඬට කන් නොදෙන ආණ්ඩුව එළවනකන් අකණ්ඩව ඉස්සරහටන්න අපි කටයුතු කරනවා අපි මේ රටේ සියලු වැඩ කරන පන්තියට සියලු ජනතාවට අපි ආරාධනා කරනවා ඔබ පයින් එන්න පුළුවන් ළඟම තියෙන නගරයට කුස්සිය තියෙන වළඳ අරන් එන්න කුස්සිය තියෙන වළඳ අරන් එන්න තෙල් ගහන්න ගෙනාපු කෑන් එක අරන් එන්න හුඩ් සයිකලේ නැගලා එන්න ඔබ පන්දමක් ගෙදර තියෙන අස්සෙද්දෙන් පොල් තෙල් ටිකක් නැත්තම් භූමි තෙල් ටිකක් හරි පොඟවගෙන එහෙම නැත්තම් පොල් කෑලි දාගත්ත හරි කොප්පරා දාගත්ත හරි පහනක් හදන් එන්න පාරට පන්දමක් හදන් එන්න පාරට ඒ නිසා මේ අරගලය ශක්තිමත් කරමින් ගෝඨ රනිල් ජනහඬට කන් නොදෙන ආණ්ඩුව එළවන සටන ශක්තිමත් කරන්න පෙළ ගැහෙන්න නිසා අපි ආණ්ඩුවට කියනවා ගෝඨටයි රනිල්ටයි කියනවා බලා තවත් ජනතාව රවට්ටමින් ඉන්න ලෑස්ති වෙන්න එපා මේ 23 වෙනිදා පටන් ගන්න ජනතා විලාපයේ විරෝධය 23 වෙනිදා සිට අඛණ්ඩ වෙනවා නිසා රට පුරා මේ විරෝධය අපි එක දිනයකට ගේනවා ඒ වගේම උඹලා තවත් පාර්ලිමේන්තුවේ රස්තිය අද ගහනන් ඉන්න හදන්නේ අපි උඹලට කියනවා දැන් උඹලට උත්තර දෙන්න බැරි නම් වහාම ඔය පාර්ලිමේන්තු විසිරලා උඹලා ඵලයල්ල රටේ ජනතාව තමන් කැමති පාර්ලිමේන්තුව තෝරගන්න දැන් 21 වෙනි සංශෝධනය දැන් ගේම් ගහන දැන් ගෝඨාභයද බලය ඉතුරු කරන 21 වෙනි සංශෝධනයක් ගේන්න හදන ඒ නිසා 22 ගෙනල්ලා ගෝඨාගේ බලය අයින් කරන්න හදන අපි අහනවා මේ සෙල්ලම් ඇති හොඳටම රටේ මිනිස්සු බඩගින්න ඉන්නේ රස්සාව නැතුව ඉන්නේ තෙල් ටික ගහ ගන්න බැරුව ඉන්නේ. ගෝවියට පොහොර ටික නැතුව ඉන්නේ. එළවලු ටික ගෙන්න ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා කන්න බැරුව ඉන්නේ මිනිස්සු. ඒ නිසා තවදුරටත් රට රවට්ටන්න නැතුව ජනතාව රවට්ටන්න නැතුව ජනහඬට කන් දෙන්න බැරි පාර්ලිමේන්තුවක් නඩත්තු කරන්න මේ රටේ මිනිස්සුන්ට ඕනේ නැහැ. වැඩ කරන පන්තියට ඕනේ නැහැ. වෘත්සන්ත ව්‍යාපාරයට ඕනේ නැහැ. ඒ නිසා මේ රටක මිනිස්සු දුකටපත් කරලා ලෝකේ වැඩිම උද්ගමනේ තියෙන රටවල් දෙක අතරට අපිව ගෙනල්ලා උඹලා තවත් මේ පාර්ලිමේන්තුව ඉඳන් උඹලගේ කයි එක ගහින්න එක නවත්තලා උඹලට රටේ ප්‍රශ්න විසඳන්න බැරි නම් බහැලා ඵලයල්ලා උඹලව එළවන සටන අපි පටන් ගත්තා රටේ ජනතාවට අපි කියනවා හෙට සිට පටන් ගත්ත ක්‍රියාමාර්ගය ඔබත් ඔබේ ගමේ තරුණ කාන්තා වැඩිහිටි ගෝවියෝ කම්කරුවෝ වෘත්තිකයෝ සියලු දෙනා එක්ක ළඟම තියෙන නගරයට ඇවිල්ලා ආණ්ඩු එළවන සටනට එකතු වෙන්න ඒ සඳහා මැදිහත් වෙන්න ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා තවදුරටත් කල් මර මර ඉඳලා මිනිස්සුන්ගෙන් ගුටි කාලයක් නැතුව තීරණයක් ගනිලා එම නොවනවා නම් රටේ මිනිස්සු උඹලට සලකන විදිය නවවෙනිදාගෙන් මතක් කරගනිලා ආණ්ඩුව මර්ධනය ගෙනල්ලා ආණ්ඩුව හිතනවා නම් ගෝල් පේ සරගල කරුවත් අරගෙන ගත්ත එකෙන් රටේ අරගල යටයයි කියලා තැන් තැන් වල කියන අනීතික අත්අඩංගුවට ගැනීම රටේම අරගල යටයයි කියලා නැහැ එහෙම මේ අරගල යට යන්නේ නැහැ උඹලා ජාතික සම්පත් විකුණන්න දැන් වෙනකොට පිඹුරු පස් සකස් කරලා නැගෙනහිර ජටිය අදානට දෙන්න තෙල් ටැංකිය ටික අදානට දෙන්න වරාය අක්කර 14 චීනෙට දෙන්න ඇමරිකාවට LNG එක ඉතුරු ටිකක් දෙන්න ඒ නිසා උඹලා සැලසුම් සකස් කරනවා නම් මතක තියාගනින්ලා මේ සටන ජාතික සම්පත් විකිණීමට එරෙහිව මේ රටේ අනීතික මර්ධනයට එරෙහිව මේ රටේ ජනතාවට ජීවත් වෙන තියන අයිතිය ඉල්ලලා ජනහඬට කන් නොදෙන ආණ්ඩුව එළවීම වෙනුවෙන් මේ සටන ඒ සඳහා වෘත්සම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සායකපත් ජනතා ව්‍යාපාරය ගෙන යන සටන ආණ්ඩුව එළවන තෙක් ඉදිරියට යනවා හෙට දවසේ හවස 6 සිට ඔබත් මේ විරෝධතාවලට එකතු වෙන්න කියන ආරාධනය රටේ වැඩ කරන පන්තිවල සමස්ත පොදු මහ ජනතාවට අපි ඉතාම වමනාවෙන් මේ වෙලාවේ කරනවා උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා